ඊයේ අස්කිරි පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ත්‍රිතර සංඝ සභාව විශේෂ ප්‍රකාශයක් කරලා තිබ්බා. සමහර ඇතම් කරුණු මට නිකන් දැනෙනවා මටම එල්ල කරලා කියලා. පළමුවම මම මහානායක ස්වාමීන් වහන්සේ හා ත්‍රිතර සංඝ සභාවේ අපි පිළිබඳ යම් කිසි කලකිරීමක් තියෙනවා නම් ඒ පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමින් මහානායක හාමුදුරුවෝ හා සංඝ සභාවෙන් අපි සමාව ගන්න කැමතියි. ගරුතර ඥානසාර හාමුදුරුවන්ගේ නම විතරක් පාවිච්චි කරේ මම හිතර මගේ අතින් තමයි කුණේ කියලා මට මතක. ඒ පිළිබඳව සමාව ගන්න ගමන් දේශ රටවලදී උන්වහන්සේගේ හැසිරීම මෙරට හැසිරීම බේරුවල මා විකේදවාචකයක් බවට පත් කිරීමට උන්වහන්සේගේ මැදිහත් වීම මේවා අපි හොඳින් දැක්කා. අස්කිරි පාර්ශවයේ කියන දේම තමයි අපි ළඟත් තියෙන්නේ. ඥානසාර හාමුදුරුවන්ගේ කෙරේ තියෙන ගෞරවයේ අපේ අඩුවීම සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැත්නම් උන්වහන්සේගේ මේ මතවාද පිළිබඳව අපටත් ගැටලුවක් නැහැ. නෑ පරීක්ෂණ කෙරීගෙන යනවා. ඒ වගේම ප්‍රභාකරන්ගේ කිරියප්පච්චි එන්නේ යන මහමෙතුමා ගැන සහ ඒ කටයුත්ත පිළිබඳවත් අපි දැඩි අවධානයෙන් ඉන්නේ. ඒක පොලිසිය වැඩක් බුදුබල සේනාවලට ආධාර දීපු සල්ලි දීපු ගොඩනැගිලි දීපු අයම තමයි ඥානසාමද හාමුදුරුවෝ ආණ්ඩුව රැකගෙන ඉන්නවා කිව්වේ. මම හිතන්නේ ආණ්ඩුවේ කවුරුවත් ඥානසාර ස්වාමීන් වහන්සේ සංගවාගෙන හිටියා කියලා. අහුගිය අපේ රජයේ කාලේ ඥානසාර හාමුදුරන්ට වැඩියෙන්ම උදව් කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එහෙම සම්බන්ධයක් තිබ්බා කියලත් මට මහ ලොකු වරදක් පේන්නේ නැහැ. එහෙම සම්බන්ධයක් නැති වුණා කියලත් මට මහ ලොකු වරදක් පේන්නේ නැහැ. හැබැයි ගෝඨාභය තියෙනවනම් වරදක් වගේ දැනෙනවද ඔබතුමා? ගෝඨාභය අපි කවුද? ගෝඨාභය. ඔබතුමාම සඳහන් කළා මේකට වාහන දුන්නේ ගෝඨාභය කියලා. නෑ ගෝඨා නෙවෙයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ කියලා කිව්වේ. ඒ අද මම මේ පෙරේද කතා සංවිධානයේ හදපු දවසේ ඉඳලා ඕක පිළිබඳව අපි හිටියා. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කිව්වම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට හොඳටම තරහ ගියා. මට කතා කරලා ටෙලිෆෝන් එකේ මහත්තයක වාද විවාදත් කරගත්තා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඔබතුමාට බැන්න කියලා හිතේ පොඩ්ඩක් කොන්දරයක් තියෙනවා වගේ. නෑ. එහෙම එතුමා කොච්චර මට උදව් කරලා තියෙනවද ඔය සයිතම් එකේම රෙජිස්ටර් කරන්න යනකොට එතුමානේ අපට හරියටම උදව් කළා. දැන් ආවල්පිටියේ කර්මාන්තශාලාවකින් තැබෙච්ච සිද්ධියක් ඇති වුණා. අවුපකි මමතර දෙදෙම චෝදනා කළා මේකත් මේ අර බුදුබල සේනාවට සම්බන්ධයක් ප්‍රයකා. ජනාධිපතිතුමා අවවාද කරා. ඇත්තටම ඒක වැරදි වැඩක්. ඒ රවුෆ් හකින් ඇමතිතුමාලා හරියට දන්නේ නැතුව මේ ප්‍රකාශ කරන එක වැරදි.